සුබ දවසක්. මම කාවින්දයා කොඩිතුවා. මම දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවක්. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මානව මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳව. මේ වීඩියෝ මාලාව සකස් වෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළ වෙන නිසා මම පැහැදිලි කරන්න උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන නංගිල මල්ලිලා විභාගයේ වෙනකොට අවබෝධ කරගෙන සිටියොත් සහ මතක තියාගන්න ඕන කරුණු ටික මොනවාද මේ මුත්‍ර නිපදවීම සම්බන්ධයෙන් කිය. හරි අපි බලමු මේ මානව මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහෙද? කොහෙද මේක වෙන්නේ? මානව බහිස්රාවී පද්ධතිය. මම මෙතන පෙන්නලා තියෙනවා මානව බහිස්රාවී පද්ධතියේ රූප සටහනක්. හරි ඔයාලට පේනවා උඩින්ම තියෙනවා අවයව දෙකක්. කවුද දෙන්න? වෘක්ක දෙක. එහෙම නැත්නම් වකුගඩු. ඒගොල්ලෝ ඇතුලේ තමයි මුත්‍ර හැදෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලගේ හැදෙන මුත්‍ර අර මුත්‍ර වාහිනිය දෙක ඔස්සේ එනව මුත්‍රාශයට. මුත්‍රාශය මොකද්ද කරන්නේ? එයාගේ තියෙන වැදගත්කම මොකද්ද? මුත්‍ර බාහිරයට බැහැර කරනකම් తాවකාලිකව යම්කිසි වෙලාවක් ගබඩා කරලා තියාගන්නේ ඔන්න මුත්‍රාශය. ඊට පස්සේ මුත්‍රාශයෙන් පටන් ගන්නවා මුත්‍ර මාර්ගය. ඒක හරහා මුත්‍ර ටික බාහිරයට විවෘත වෙනවා. හරි ඕක තමයි මුත්‍ර වාහිනී පද්ධතිය. එහෙම නැත්නම් බහිස්රාවී පද්ධතියේ කොටස් ටිකයි අර පොදුවේ අපි දල වශයෙන් ගත්තොත් කෘත්‍යයන් ටිකයි. දැන් අද අපේ මාතෘකාව මොකද්ද? මාතෘකාව මානව මුත්‍ර හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි අද කතා කරන්න ඕන වෘක්කයට අදාළව තමයි මූලිකව කරුණු කතා කරන්නේ. හරි. මේ වෘක්කය ගත්තම අර බෝංචි බීජ හැඩයක් තියෙනවා කිව්වේ. අන්න එයා හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය මිලියනෙකින් විතර. කවුද මෙයා? මෙයා තමයි බෘක්කාණුව. අපේ ඇඟේ මම මෙන්න මේ කතාව කියන්නම්කෝ. අපේ ඇඟේ හෘදය ඇරුණහම අනිත් අවයව දෙසට රුධිරය අරගෙන යන වාහිනී වලට අපි කියන්නේ ධමනි කියලා. එතකොට යාල කරන්නේ ඔක්සිජන් සහිත රුධිරය අදාළ අවයවයට අරගෙන යනවා. අවයවයෙන් පිටතට එන වාහිනී වලට අපි කියන්නේ නහ ශිරා කියලා. දැන් ඔන්න මම මෙතන පෙන්නලා තියෙනවා වෘක්කය දිහාවට එන වාහිනිය. එහෙනම් මෙයා කවුද? ධමනියා. නේද? වෘක්කයට එන ධමනිය. එහෙනම් මෙයා කවුද? වෘක්කීය ධමනිය. මෙයා තමයි වෘක්කීය ධමනිය. ඊට පස්සේ ධමනියක් ආවට පස්සේ ධමනිය මොකද වෙන්නේ? ශාඛාවලට බෙදෙනවා. ධමනියක් ශාඛාවලට බෙදුනම අපි යාලට කියන්නේ මොකද්ද? ධමනිකා. එහෙනම් මේක කවුද? ධමනිකාව. මෙයා වෘක්කාණුව දෙසට රුධිරය සපයන ධමනිකාව. ඔය යම් කිසි අපි සලකන අවයවයේ දෙසට යනවන අපි ආලට වචනයක් කියනවා අභිවාහි කියලා. නේද? අපි ඔය ස්නායු පද්ධතිය කතා කරද්දිත් කියන්නේ අභිවාහි නියුරෝන, අපවාහි නියුරෝන ඒ වගේ. එතකොට මෙතන වෘක්කාණුවට රුධිරය අරන් යන ධමනිකාව. මෙයා කවුද? අභිවාහී ධමනිකාව. එහෙනම් මෙයා තමයි අභිවාහී ධමනිකාව. ඊළඟට වෘක්කාණුවෙන් ඉවතට ගමන් කරන කෙනා. එයා කවුද? අපවාහී ධමනිකාව. අපවාහී ධමනිකාව. ඔයාලට පේනවද මම මෙතන ධමනිකා දෙක අඳින්දි? මේ අභිවාහී ධමනිකාව ලොකුවට ඇඳලා අපවාහී ධමනිකාව පොඩියට ඇඳලා තියෙනවා. ඇයි ඒ? මංගේ පෙන්නලා තියෙන්නේ අභිවාහී ධමනිකාවේ විස්කම්බය අපවාහී ධමනිකාවේ විස්කම්බයට වඩා වැඩි කියන එක. මේක ගොඩාක් වැදගත් ව්‍යුහගත රචනාවලට අහන ප්‍රශ්නයක්. අපෙන් අහනවා අභිවාහී ධමනිකාවේ විස්කම්බයට වඩා අපවාහී ධමනිකාවේ විස්කම්බය අඩුවන්නේ ඇයි? බලමු අපි උත්තරේ ඉස්සරහට. අන්න වැදගත් ප්‍රශ්නයක්. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අපවාහී ධමනිකාව මෙන්න මේ විදිහට අතුව මේ ශාඛාවලට බෙදෙනවා. බෙදিলা මේ මෙන්න මෙයා ගාවයි මෙයා ගාවයි කැරකිලා ඉන්නවා. අපි ආලට වෙනම කියලා නමුත් තියෙනවා. බලමු අපි ඉස්සරහට. හරි. දැන් ඔන්න අභිවාහී ධමනිකාව තියෙනවනේ මෙතන. ධමනිය ආවා. ධමනිය බෙදුනම ශාඛාවලට ධමනිකා. ධමනිකාව ශාඛාවලට බෙදුනහම එයාට අපි කියන්නේ කේශනාලිකා.
එහෙනම් මේ තියෙන්නේ කේශනාලිකා ජාලය. මේ වෘක්කාණුවේ තියෙන කේශනාලිකා ජාලයට අපි කියන්නේ ගුච්චික කේශනාලිකා ජාලය. එතකොට ওই ගුච්චිකාවේ තියෙන කේශනාලිකා බෝලයට අපි වචනයක් කියනවා. ඒ තමයි ගුච්චිකාව. එහෙනම් මෙයා තමයි කවුද? ගුච්චිකාව. හරි. ඊට පස්සේ අපි යමු ඉතුරු කොටස් ටිකට. දැන් ඔන්න රුධිරේ වාහිනී ටිකේ කතාව හරිනේ. ඊට පස්සේ ඔන්න මෙතනට එනකොට තියෙනවා කෝප්පයක්. කවුද මේ කෝප්පේ? බෝමන් ප්‍රාවරය. මෙයා බෝමන් ප්‍රාවරය. බෝමන් ප්‍රාවරයේ තියෙනවා. ඊට පස්සේ බෝමන් ප්‍රාවරයේ ගාවින් පටන් ගන්නවා නාලයක්. මෙතනක් තියෙනවා ওই වගේ නාලයක් මෙන්න මෙතනක් තියෙනවා. මේ නාලවලට අපි කියන්නේ පොදුවේ සංවලිත නාලිකා කියලා. දැන් අපි මෙතන සලකන රබන කොටස වෙන්නේ සලකන කොටස බෝමන් ප්‍රාවරයේනේ. බෝමන් ප්‍රාවරයට ළඟින් තියෙන නාලේ. එයාට අපි කියනවා ළඟින් තියෙන අයට අපි නමක් කියන්නේ. මොකද්ද? අවිදුර. එහෙනම් මෙයා මොකද්ද? අවිදුර සංවලිත නාලිකාව. මෙයාට කියනවා ඔන්න අවිදුර සංවලිත නාලිකාව. මෙයා දුරින් තියෙන කෙනා. එහෙනම් මෙයා කවුද? විදුර සංවලිත නාලිකාව. මේක විදුර කෙනා. එතකොට මෙන්න මේ සංවලිත නාලිකා ගත්තහම මෙතනක් චූටි වෙනසක් තියෙනවා. ඒ තමයි අවිදුර සංවලිත නාලිකාව පොඩ්ඩක් දිගින් පළලින් වැඩි. මෙයාට වඩා. ඒ කියන්නේ මේ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියේ ඔය ශ්‍රාවය වරණීය ප්‍රතිශෝෂණය කියන ක්‍රියාවලිය වැඩිපුර වෙන්නේ මෙයාට සාපේක්ෂව වැඩිපුර අවිදුර සංවලිත නාලිකාව තුළ සිද්ධ වෙනවා. ඒ හින්දා මෙයාගේ දිග පළල මෙයාට වඩා චුට්ටක් වැඩි. එහෙනම් මම මේ රූපෙ චුට්ටක් දිගට පළලට ඇඳලා තියෙනවා මෙයාට සාපේක්ෂව. හරි. ඊට පස්සේ ඔන්න අවිදුර සංවලිත නාලිකාවෙන් පහලට මම එද්දී මට හම්බෙනවා යූ හැඩති පොඩුවක්. මොකද්ද මේ පොඩුව? මේක තමයි හෙන්ලේ පොඩුව. මේක හෙන්ලේ පුඩුව. අපේ මේ හෙන්ලේ පුඩුව ගත්තම පහලට එනකොට මේ හම්බෙන බාහුව පහලට නින්නේ. මේ හම්බෙන බාහුවට කියනවා අවරෝහණ බාහුව. මේක අවරෝහණ බාහුව. දැන් පහලට එන කෙනා අවරෝහණ නම් උඩට යන කෙනා කවුද? මෙයා ආරෝහණ බාහුව. ඊට පස්සේ මම උඩට යනකොට මට ඔන්න හම්බෙනවා විදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ විදුර සංවලිත නාලිකාව ගිහිල්ලා විවෘත වෙනවා මෙන්න මෙයාට. මෙයා කවුද? සංග්‍රාහක ප්‍රණාලය. ඔන්න ඔය ටික තමයි අපේ වෘක්කාණුවේ කොටස් ටික. මේ කොටස් ටික මුලින්ම දැනගන්න ඕන. දැන් වෘක්කාණුවේ කොටස් ටික ලියන්න කිව්වහම මේ බෝමන් ප්‍රාවරේ ඉඳලා සංග්‍රාහක ප්‍රණාලයට වෙනකන් පිළිවෙලින් ලියන්න පුළුවන් වෙන්න ඕන. ව්‍යුහගත රචනාවලට අහනවා වෘක්කාණුවේ කොටස් ටික අනුපිළිවෙලින් ලියා දක්වන්න. එතකොට කොටස් ටික දැනගන්න ඕන ওই විදිහට තමයි අපි ලියන්න ඕන කියලා. කොටස් ටික අඳුනගත්තනේ. කතා කරන්නේ මුත්‍ර හැදෙන ක්‍රියාවලිය ගැන. මේ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය පියවර තුනයි. මොනවාද ක්‍රියාවලි තුන? අති පරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය. මේ තුන මතක තියාගන්න ඕනේ යාලගේ අර්ථ දැක්වීමුත් එක්ක. මොකද්ද අති පරිශ්‍රාවණය කියන්නේ? මොකද්ද වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ? මොකද්ද ශ්‍රාවය කියන්නේ කියලා. මම දැන් පැහැදිලි කරලා දෙනවා අපෙන් ව්‍යුහගත රචනා එකක් ඇහුවොත් මෙහෙම මොකද්ද මේකේ අති පරිශ්‍රාවණය යනු කියලා ලියන්න ඕනේ පොයින්ට්ස් ටිකත් එක්ක කියලා දෙනවා. හොඳට බලාගන්න මේ පොයින්ට්ස් ටික Tamanta ලියන්න පුළුවන්ද කියලා. හරි. අති පරිශ්‍රාවණය. අති පරිශ්‍රාවණය කියලා කියන්නේ මොකද්ද දන්නවද? මේ වෘක්කීය දමනීය දිගේන රුධිරය අභිවාහී දමනිකාවට ගිහිල්ලා ගුච්චික කේශනාලිකාව හරහා බෝමන් ප්‍රාවර කුහරයට පෙරෙනවා. ඕක තමයි මෙන්න මෙතන ඉඳන් මෙතනට ද්‍රව්‍ය ටික පෙරෙන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අති පරිශ්‍රාවය ශ්‍රාවණය කියලා. ඕක ලියද්දී ඔයාලා වැදගත් වචනයක් පාවිච්චි කරන්න ඕන. ඒ තමයි ගුච්චික කේශනාලිකා හරහා
මොනවාද පෙරෙන්නේ රුධිරය කොහොමද පෙරෙන්නේ අධික පීඩනයක් යටතේ අධික පීඩනයක් යටතේ මොකක් ඇතුළටද පිරෙන්නේ බෝමන් ප්‍රාවර කුහරය තුලට පෙරියාම අතිපරිශ්‍රාවණය මොකද්ද වචනේ රුධිරය අධික පීඩනයක් යටතේ ගුච්චික කේශනාලිකා ජාලය හරහා බෝමන් ප්‍රාවර කුහරය තුලට පෙරියාම මොකද අර්ථ දැක්වේ මතක තියාගන්න ලේසි මේ රූප සටහන ඔයාලට ඔළුවේ තියෙනවා නා හරි ආ එතකොට දැන් පෙරෙනවා කිව්වට රුධිරය පෙරෙනවා කිව්වට රුධිරය රතු පාටනේ හැබැයි මුත්‍ර රතු පාටද නෑනේ රුධිරයට රතු පාට දෙන්නේ කවුද රුධිරයට රතු පාට දෙන්නේ අපේ හිමොග්ලොබින් වල තියෙන හීම් කාණ්ඩය වගේ හිමොග්ලොබින් කොහෙද තියෙන්නේ රුධිරයේ රතු රුධිර සෛල ඇතුලේ තමයි හිමොග්ලොබින් තියෙන්නේ මුත්‍ර රතු පාට නෑ කියන එකෙන් තේරෙනව නේද මෙන්න මෙතනින් රතු රුධිර සෛල පෙරෙන්නේ නැහැ කියලා පෙරෙන්නේ නැහැ මොකද හිම රතු රුධිර සෛල පෙරෙනවා නම් මේ තරලේ හිමොග්ලොබින් උත් තියෙනවා එහෙනම් රතු පාට වෙනවා මුත්‍ර නේද පෙරෙන්නේ නැහැ එතකොට රතු රුධිර සෛල විතරක් නෙවෙයි සම්පූර්ණ රුධිර සෛල රතු සුදු දෙකම රුධිර සෛල රුධිර පට්ටිකා ප්ලාස්මා ප්‍රෝටීන් ලොකු ප්‍රෝටීන් වර්ග තියෙන ඇල්බියුමින් මයෝග්ලොබින් වගේ අන්න ඒ වගේ ප්ලාස්මා ප්‍රෝටීන් කියන තුන් දෙනා මෙතනින් පෙරෙන්නේ ඕකත් එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අපෙන් අහනවා අතිපරිශ්‍රාවණයේදී ගුච්චික කේශනාලිකා ජාලය හරහා පෙරීමට ලක් නොවන ද්‍රව්‍ය මොනවාද රුධිර සෛල රුධිර පට්ටිකා ප්ලාස්මා ප්‍රෝටීන් අනිවාර්යෙන් දැනගන්න ඕන හරි මේ අතිපරිශ්‍රාවණය ගත්තම ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්න මේ ගුච්චික කේශනාලිකා බිත්තියේ බෝමන් ප්‍රාවරයේ ඇතුල් බිත්තිය මේකක් ඇදගත්ත පෙරෙන්න නේද ඔන්න ඔය බිත්තිවල ව්‍යුහමය විකරණයක් තියෙන්න ඕන ඒව හරහා තමයි මේ ද්‍රව්‍ය ටික මෙතනට පෙරෙන ක්‍රියාවලිය පහසු කරන්නේ එතකොට මේ ගුච්චික කේශනාලිකා ගත්තම එයාලගේ බිත්ති සිදුරු සහිතයි කොහොමත් කේශනාලිකා හරිම තුනී බිත්තියක් තියෙන බිත්තියක් කියන්නේ ඇත්තටම අපිච්ඡද ස්තරයක් තියෙන මෙයාලගේ සරල ශර්කමේ අපිච්ඡද එතකොට මෙයාලගේ මේ අපිච්ඡදේ සිදුරු තියෙනවා පෙරීම පහසු කරන් හරි එතන ඔන්න සිදුරු සහිත කේශනාලිකා තියෙනවා ගුච්චිකාවේ ඊළඟට බෝමන් ප්‍රාවරයේ ඇතුල් බිත්තිය මෙන්න මෙතන මේ දෙකේ තියෙනවා පෙරීමට විශේෂණීය වෙච්ච පැතලි අපිච්ඡදය පෙරීමට විශේෂණීය වූ පැතලි අපිච්ඡදය ඔය දෙකම වැදගත් බෝමන් ප්‍රාවරයේ ඇතුළු බිත්තිය හරි ඔන්න ඔය අනුවර්තන හරහා තමයි මේ ටික මෙතනට පෙරෙන්නේ එතකොට මම අර කලින් කියපු තුන් දෙනා අරුණහම අනික් අය ජලය ඛනිජ වර්ග ග්ලූකෝස් අමයිනෝ වර්ග මේවා මොකද වෙන්නේ මේ කුහරය ඇතුළට පෙරෙන. දැන් මොන්න පෙරිලා මෙයා ඉස්සරහට එනවා. ආ ඊළඟට තව එකක් කියන්න තියෙනවානේ. මේ පෙරෙන්න මං කියවනේ මෙන්න මෙයාගේ විස්කම්බේ කතාවක්. අපවාහියකට වඩා අභිවාහී දමනිකාවේ විස්කම්බය වැඩි කියලා. වැඩි වෙන්න හේතුව තමයි බලන්න මෙයාගේ මෙයා ලොකු නිසා රුධිරය ගොඩක් මෙතනට එනවා. මෙයා පොඩි නිසා රුධිරය ඉවත් කරන ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ වැඩි රුධිර පරිමාවක් මෙතන රැඳෙනවා වැඩි පුරේනවා අඩුවෙන් එළියට යනවා ගොඩක් රුධිරය රැඳෙනවා එතකොට එහෙම වෙනකොට මොකද වෙන්නේ මේ ගුච්චිකාවේ රුධිර පීඩනය වැඩි මෙතන රුධිර පීඩනය වැඩි ඒක තමයි වැදගත් වෙන්නේ අතිපරිශ්‍රාවණයේ සිද්ධ කරන්න මේ ටික පෙරෙන්න මෙතන මොකුත් හරියට නැත්තම් පෙරෙන්නේ නැහැ නේ හොඳට මේ පීඩනය නිසා මේ ටික මේ කුහරය ඇතුළට තල්ලු කරනවා එහෙනම් අපි අහුවොත් අපෙන් අර ව්‍යුහගත වලට අහන ප්‍රශ්නේ අපවාහී වලට වඩා අභිවාහීකේ විස්කම්බේ වැඩි වෙන්නේ අපි දෙන උත්තරේ මොකද්ද අතිපරිශ්‍රාවණයේ ක්‍රියාවලිය සඳහා වැඩි රුධිර පීඩනය ගුච්චිකාව තුල පවත්වා ගැනීමට තමයි ඔය අනුවර්තනය තියෙන්නේ හරි ඊළඟට මොකද වෙන්නේ මේ රුධිරේ ටික රුධිරේ නෙවෙයි අතර මේ ගුච්චික තරලේ දැන් යාට රුධිරේ කියන්නේ මෙයාට කියන්නේ ගුච්චික පෙරණය කියලා. මේ ගුච්චික පෙරණය අවිදුර සංවලිත නාලිකාව, ආරෝ අවරෝහණ බාහුව, හෙන්ලේ පුටුව,
ආරෝහණ බාහුව විදුර සංවලිත නාලිකාව සංග්‍රාහක ප්‍රණාලය දිගේ ගිහිල්ලා තමයි අපේ ඔක්කොම ඔක්කොම දුක්කාණවල මුත්‍රා ටික එකතු වෙලා දුක්ක ශෝණියට ඇවිල්ලා මුත්‍රා වාහිනියට ඉපස්සේ යන්නේ. හරි ඒ අවසානයේ ඒ අවසානයේ උනා අවසානයේ නම් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අතිපර ශ්‍රාවණය සිද්ධ වෙද්දී අපේ ඇඟට ඕනි දේවලුත් පෙරෙනව සමහර වෙලාවට. පෝෂක වර්ග පෙරිලා. අයි මං කිව්වෙ මෙතන ග්ලූකෝස් පෙරෙනවා, අමයිනෝ අම්ල පෙරෙනවා, විටමින් වර්ග පෙරෙනවා, ඛනිජ වර්ග පෙරෙනවා කියලා. ඇඟට ඕනි අයත් පෙරිලා. ජලයත් පෙරිලා. අපි මොකද කරන්න ඕන? මෙන්න මේ නාලිකාව අවිදුර සංවලිත නාලිකා සහ විදුර සංවලිත නාලිකා හරහා මේ අපේ ඇඟට ප්‍රයෝජනවත් දේවල් නැවත දේහයට ගන්න ඕන. නැවත දේහයට ගන්නව නම් අපි ඒක කියන්නේ මොකක්ද? ඇඟට ආපහු අවශෝෂණය කරගන්නවා. හැබැයි මේක නිකන් අවශෝෂණය කරන්නේ නැහැ. තෝරගෙන තෝරගත්තු දේවල් තමයි අවශෝෂණය කරන්නේ. ඕකට තමයි කියන්නේ වරණීය ප්‍රතිශෝෂණ. ඉතින් ඕක අපිට වැදගත් නේද? අපේ ඇඟට ඕනි ටික මුත්‍රා විදියට යවලා හරියන්නේ නැහැනේ. අර ඕන දේවල් ටික මෙතනින් අවශෝෂණය කරගන්න ඕන. එනිසා ගොඩාක් වැදගත් ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ අවිදුර සංවලිත නාලිකාවේදී ග්ලූකෝස් මෙතනින් පෙරණු ග්ලූකෝස් වලින් 100% වරණීය ප්‍රතිශෝෂණය වෙනවා. අමයිනෝ අම්ල 100% වරණීය ප්‍රතිශෝෂණය වෙනවා. ඊට අමතරව ජලය වැඩිම ප්‍රමාණයක් අනිත් තැන් වලට සාපේක්ෂව වැඩිම ජල ප්‍රමාණයක් මෙතනින් ප්‍රතිශෝෂණය වෙනවා. හරි. දැන් අපි මේ කතා කරපු දැන් අපි මේ කතා කරේ වරණීය ප්‍රතිශෝෂණය. මොකද වෙන්නේ? ඇඟට ප්‍රයෝජනවත් දේවල් ටික මේ ගොච්චික පෙරණේ එන ටික ඇඟට ඕන දේවල් ටික අතුල් වෙනවා මේ විදිහට අන්තරාල තරලයට. අන්තරාල තරලය කියන්නේ මොකද්ද? සෛලවට තියෙන අවකාශය. සෛලවට තියෙන තරලය. ඊට පස්සේ ඒකට අතුල් වෙලා එයා මොකද වෙන්නේ? මෙන්න මේ රුධිර කේශනාලිකා තුලට අතුල් වෙනවා මේ විදිහට. ඊට පස්සේ ආ ඇඟට අවශෝෂණය වෙනවා. හරි. එතකොට තව දෙයක් තියෙනවා මෙතන. මේ කේශනාලිකා හදන්නේ කවුද? අපවාහී ධමනිකාව. අපවාහී ධමනිකාව එළියට ඇවිල්ලා මේ සංවලිත නාලිකාවට මේ විදිහට කේශනාලිකා හදාගෙන තියෙනවා. මේ සංවලිත නාලිකාවට හදන කේශනාලිකාවලට අපි කියනවා පරිණාලාකාර කේශනාලිකා. ඊළඟට මේ අපවාහී ධමනිකාව මෙහිම පහළට ඇවිල්ලා හෙන්නේ පොඩුව ආශ්‍රිතව කේශනාලිකා හදනවා. මේවට අපි කියන්නේ මොනවද? වාසරෙක්ටා කේශනාලිකා. ඔය නම් දෙක මතක තියාගන්න. පරිණාලාකාර කියන්නේ සංවලිත නාලිකාවට, වාසරෙක්ටා කියලා කියන්නේ හෙන්නේ පුඩුවවට. ඒව හරහා තමයි ඔය වරණීය ප්‍රතිශෝෂණයට උදව් කරන්නේ. ඊළඟට දැන් මොන අතිපරිශ්‍රාවණය වුණා වරණීය ප්‍රතිශෝෂණය වුණා. මෙතන මේ අතිපරිශ්‍රාවණය වෙද්දී සමහර වෙලාවට ඇඟට ඕන නැති දේවල්, ඇඟට ඕන නැති ඖෂධ වර්ග, ඕන නැති විෂ වර්ග, H+ අයන, ඇමෝනියා වගේ දේවල් සමහර වෙලාවට මෙතනදී පෙරිලා නැහැ. නේද? මොකද මෙතන තියෙන්නේ කෙටි කාල සීමාවයි රුධිරේ. මෙතන නැවතිලා තියෙන්නේ නැහැනේ. ටක් ගාලා එහාට යනවා මෙහාට යනවා. එතකොට මේ ගුච්චිකාව ඇතුළතදී රැඳී සිටින රුධිරය කෙටි කාල සීමාවක් නිසා ඇඟට අනවශ්‍ය සමහර දේවල් මෙතනදී පෙරිලා නැහැ. එයාලව මොකද කරන්න ඕන? එයාල එනව නේද මේ අපවාහී ධමනිකාව දිගේ? මෙහෙම ඇවිල්ලා එයාල මොකද වෙන්නේ? මේ විදිහට පෙරණයට ආපහු එකතු කරනවා. කේශනාලිකාව ඉඳන් එන අන්තරාල තරලයට එතරින් පෙරණයට ඔය වගේ එකතු කරනවා. මේ පැත්තිනුත් එහෙම. ඔන්න ඔය වගේ එකතු කරනවා. ගුච්චික පෙරණේ දිහාවට. එහෙනම් ඒකට අපි කියනවා ශ්‍රාවය කියලා. දැන් අපි චුට්ටක් මතක තියාගන්න ඕන වරණීය ප්‍රතිශෝෂණයට ලක් වෙන දේවල් මොනවාද, ශ්‍රාවයට ලක් වෙන දේවල් මොනවාද කියලා. මම උදාහරණ කිව්වනේ. ඊළඟට අපෙන් අහනවා තව ව්‍යුහගත එකක්. අහනවා ශ්‍රාවය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන්නේ ඇයි? ඇයි අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වෙන්නේ? මම ඒකට උත්තරේ කිව්වා. මෙතන අතිපරිශ්‍රාවණයේදී ගුච්චිකාව තුළ රුධිරය ඇඳී සිටින්නේ කෙටි කාල සීමාවයි. තියෙන ඔක්කොම ටික පෙරෙන්නේ මෙතන වෙලාව මදි.
संग्राहक प्रणाली ඊට පස්සේ ඔක්කොම ටික එකතු වෙලා වෘක්කයේ එක වෘක්කයක තියෙන ඔක්කොම ටික එකතු වෙලා මොකද වෙන්නේ මේ වෘක්ක ශෝණියට එනවා ශෝණියෙන් මුත්‍රා වාහිනියට එනවා එතනින් මුත්‍රාශයට එනවා හරි දැන් අපි බලමු අපි අද කතා කරපු කොටසට අදාළව එක MCQ එකක් හරි මේක තමයි අපේ ප්‍රශ්නේ ප්‍රශ්නේ වෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ වෘක්කාණුවක් තුලදී සත්‍ය ප්‍රකාශය තමයි අපි අහන්නේ. පළවෙනි ප්‍රකාශය. අතිපරිශ්‍රාවණය සිදුවන්නේ අවිදුර සංවලිත නාලිකාවේදීය. හරිද වැරදිද? කොතනදද වෙන්නේ? බෝමන් ප්‍රාවරයේදී. මුචිකේශ නාලිකා හරහා මේක ඇතුළට. අවිදුර සංවලිත නාලිකාවේදී මෙතන. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. පෙරණේ ඇති සියලුම ග්ලූකෝස් අවිදුර සංවලිත නාලිකාවේදී ප්‍රතිශෝෂණය වේ. හරි නේද? ග්ලූකෝස් අමිනෝ ආම්ල 100%ක් ප්‍රතිශෝෂණය වෙනවා කියලා මම කිව්වා. ඒක තමයි නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල ග්ලූකෝස් දකින්න හම්බෙන්නේ නැත්තේ. මධුමේහයෙන් පෙළෙන රෝගියෙකුගේ මුත්‍රවල ග්ලූකෝස් තියෙනවා. හරි එහෙනම් ඒ ප්‍රකාශය තමයි හරි වෙන්නේ නිවැරදි පුද්ගලයෙකුගේ මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලියට අදාළව. තුන්වෙනි එක හරි. හතරක් අපි බලමු. අභිවාහී දමනිකාවේ විෂ්කම්බේට වඩා අපවාහී දමනිකාවේ විෂ්කම්බේ වැඩිය. අරන් කෙනෙක් කෙනාට වඩා ගිනියෙක් කෙනා ලොකු වෙලා හරියන්නේ නැහැ නේද? එහෙම වුණොත් මේක ඇතුලේ හොඳ පීඩනයක් අධික පීඩනයක් පවත්ව ගන්න බැහැ. එහෙනම් හතරවෙනි එක වැරදි. ඊළඟට හෙන්නේ පොඩුවේ ආරෝහණ බාහුව ජලයට පාර ගම්මේ වේ. ආරෝහණ බාහුව මේක මම කියද්දි කිව්වේ නැහැ. හැබැයි ආරෝහණ බාහුව ජලයට පාරගම්ම්‍ය වෙන්නේ නැහැ. මේක ජලයට අපාරගම්ම්‍ය. නිතර MCQ වලට අහන තැන. අවරෝහණ බාහුව ජලයට පාරගම්ම්‍යයි. මේක ජලයට අපාරගම්ම්‍ය. හරි. එහෙනම් අපි එක MCQ එකක් සාකච්ඡා කරමු. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ කොහොමද අපේ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. අද දවසේ අපි සාකච්ඡා කරපු මේ විෂය කරුණු වලට අදාළව ඔයාලට එන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික සහ ඒවයි පිළිතුරු මම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ PDF එකක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටික ඩවුන්ලෝඩ් කරලා මේ ප්‍රශ්න වලට උත්තර ලියලා මේ පිළිබඳව තව දැනුම එකතු කරගෙන ඔයාලගේ උසස් පෙළ ජීව විද්‍යාව විෂය සඳහා ආධාරකයක් කරගන්න. එහෙමනම් මෙවැනි තවත් වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා. සුබ දවසක්.